අද බෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මැණික් මුදලාලි කෙනෙක් ගැනයි. ප්‍රසිද්ධ මැණික් මුදලාලි කෙනෙක් කියලායි කියලා තියෙන්නේ. හැබැයි මැණික් මුදලාලි කරපු වැඩක් ගැනයි පත්තර දාලා තියෙන්නේ. මෞබිමනුත් ගන්නම් දිවයිනුත් පොටා ගන්නම් දිවයිනින්. මේ මෞබිම ප්‍රසිද්ධ මැණික් මුදලාලිගේ හොර මස් මඩුව අල්ලයි. ප්‍රබලයෙක්ගේ නම ගාවා පගාවත් දෙන්න හදලා. කීර්ති මෙන්ඩිස්ලිය. දිවයිනේ සුපතල කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු මෙහෙවූ. නීති විරෝධී ගව ඝාතනාගාරයක් වැටළු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ එදින මරා දැමීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැහැරගෙන පැමිණි මී ගවයන් 13 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ එම ඒකකයේ ගව ඝාතකාගාරයේ මෙහෙවූ කෝටිපති මැණික් ව්‍යාපාරිකයාද ගව ඝාතකාගාරය තුලදී අත්අඩංගුවට අරන් ඔව් අත්අඩංගුවටගත් මොහොතේ ඉන් බේරීම සඳහා එම ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීන්ට ලක්ෂ එකහමාරක් ඒ මොහොතේදීම දීමට සූදානම් වී ඇතත් නිලධාරීන් ඒ ප්‍රතික්ෂේප කර ඔහු රැගෙන යාමට සූදානම් වෙද්දී රුපියල් ලක්ෂ 3ක් දීමට සූදානම් වෙලා කෙසේ වෙතත් ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට හිටපු ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු සහ නැගින්ට පළාතේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් කෝටිපති මැණික් ව්‍යාපාරිකයා මුදා ගැනීමට දැඩි උත්සාහයක යෙදී තිබෙනවා. මුදලාලිව අත්තරින්න අනෙක් කට්ටිය ගෙනියන්න ඔයාගේ ලොකු මහත්තුරු සේරම මාව දන්නවා. එලෙස කියමින් දිගින් දිගටම බලපෑම් කළත් එම ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ අධ්‍යක්ෂක උදේ කුමාර යන නිලධාරීන් එම බලපෑම් වලට යටත් නොවී මේ බව පොලිස්පතිවරයාද ඒ මොහොතේම දැනුවත් කළා. මෙම ගවඝාතකාගාරයේ කලක් තිස්සේ විවිධ පොලිස් නිලධාරීන්ට තුට්ටු පඳුරු දෙමින් වැලිපැන්න පොලිස් ස්ථානයේ සිට මීටර 800ක් දුරින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධව පවත්වාගෙන ගොස් ඇතැයි සැක කෙරෙනු. මෙම ගවඝාතකාගාරයට මීහරක් ගෙනෙනු ලබන්නේ අධිවේගී මාර්ගයේ ඔස්සේ දීර්ඝ කාලයක් අධිවේගී මාර්ගයේ මී ගවයන් ප්‍රවාහනය කර ඇතත් එම මාර්ගවලදී මීහරකුන් පටවාගෙන ගවඝාතකාගාරයට පැමිණෙන ලොරි එම මාර්ගයේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වී නැති බව පුදුමයක් බවත් වැටලීමට එක් වූ නිලධාරීන් කියනවා. අධිවේගී මාර්ගවල රාජකාරී කරන ඇතැම් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් පසු මෙම වාහන ඔවුන්ගේ දැඩි සෝදිසියට ලක් නොවන බව නිලධාරීන් සඳහන් කරලා තියෙනවා. වැලිපැන්න පොලිසියට මීටර 800ක් දුරින් මෙම ගවඝාතකාගාරයේ ප්‍රසිද්ධිය පාත්තාගෙන ගියද වැලිපැන්න පොලිසිය මෙම ගවඝාතකාගාරයේ වැටලීමට උත්සුක නොවීමත් නිලධාරීන්ගේ පුදුමයට හේතු වී තිබෙනවා. මාර පුදුම වැඩක් නේද? පොලිසියට මීටර 800ක් දුරින් තියෙන ගවඝාතකාගාරයේ වසර ගණනාවක් පවත්වාගෙන ගියලා නීති විරෝධී ගවඝාතකාගාරයක් කියලා කියන්නේ. එතෙක් පවත්වාගෙන ගිය එක මෙතෙක් අල්ලගන්නේ පොලිසියට බැරි වුණා කියලා කිව්වම පොලිසිය දුර බලනවා ඇති ළඟ බලන්නේ නැතුව නේද? හැබැයි කියන්නේ ළඟ නොබලන් දුර බලන් කියලා වෙන කතාවක්. ඒතර මේ පොලිසිය මෙතන දුර බලනවා ඇති ළඟ බලන්නේ නැතුව. හරි. ඒකෙන්ද හොයාගන්න බැරුණාද දන්නේ. ඒ කියන්නේ කී දිනෙට පගාව දෙන්නේ නැද්ද? කී සැරයක් මේවා ප්‍රවාහනය කරන්නට ඇද්ද? ඒ අනවස්ථාවේදී කොච්චර පගාවක් එහා මෙහා වෙන්නට ඇද්ද? තුටු පඳුරු යන්නේ ඇද්ද? ඒ අතරේ මේ නිලධාරීන් කාගෙන් කොහොම බලපෑම් ආවත් ඒ බලපෑම් තුට්ටුවකට මායිම් නොකර නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. බලන්නකො ඉතින් නේද? කෝටිපති ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් කියලායි කියන්නේ. එතකොට එහෙමනම් මේ වගේ නීති විරෝධී ගවඝාතකාගාරයක් පවත්වාගෙන යන්න ඕනිද? මේ ඒ අතරේ තවත් සඳහනක් තිබුණානේ හිටපු ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු සහ නැගින්ද්‍ර පළාතේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු. කවුද මේ නම් ඉදිරිපත් කරන්න? මේවා දැනගන්න ඕනේ. කවුද එතකොට නීතිය ක්‍රියාත්මක කර හදද්දී එයාව තියලා අරගොල්ලන් අරන් යන්න ඔයාගේ ලොකු මහත්තුරුත් අපි දන්නවා කියලා බලපෑම් කරපු අය කවුද? ඒවා පොඩ්ඩක් අනාවරණය කළොත් ගොඩක් වටේවි. මේ කතාවම අද දිවයිනක් දාලා තියෙන ආකාරයේ ඔහොම ශීර්ෂ පාඨයෙන් බල. කෝටිපති මැණික් මුදලාලි හරක් මරලා ගවඝාතකාගාරයේ වටලයි කියලා අද දිවයින ප්‍රධාන පිටුවේ දාලා තිනවා. ලක්ෂ 3කුත් අත්තමිට මොලවන්නත් හදලා මේ තියෙන හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් මුදලාලි බේරගන්න බලපෑම් කළා හේමන්ත රන්දුළු වාර්තා වරන් එන්නේ. කවුද මේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්? ඔයා කී දෙනෙක්ට ඊට කලින් බලපෑම් කරලා තියෙනවද? අපි දන්නේ නැහැ. අපි ආසයි දැනගන්න කවුද ඒකේ.